දන්නා චරිතයක් එක්ක නොදන්නා කතාබා චරිතයක් එක්ක ඔහු වෙනස් විස්මිත සංවේදකේ ඒ වගේම කලියුගයේ කවි කුමාරෙක් දඩබ්බරෙක් ඔව් ඒ ඔබ කවුරුත් දන්න ලීසන් පත්‍රත් ලීසන් අපි වෙනසකටත් එක්ක දිල්ෂාන්ගේ දඩබ්බරයාගෙන් කතාව පටන් ගන්නවා. දිල්ෂාන්ගේ දඩබ්බරයා දිල්ෂාන්ගේ දඩබ්බරයාම කියන්න බෑ. මේක මේ වෙලාවේ දුලාජ්ජාර සමාජගත වෙන ක්‍රමයක් එක්ක දඩබ්බරයා කවුද මොනවද මේ කියන්නේ කියන එක සම්බන්ධයෙන් පොඩි අදහසක් තියෙනවා. හැබැයි මේක මම කරපු ලොකු පරීක්ෂණයක්. හේතුව ලංකාවේ තියෙන මේ සංස්කෘතික හැසිරීම ඇතුලේ මම විශ්වාස කරනවා මිනිස්සු දඩබ්බර වෙන්න ඕන. ඒකට හොඳ චරිත මතු කරලා පෙන්වන්න ඕන. මම ඒකට එහෙම චරිතයක් හොයාගත්තා. ඒ චරිතය මං හොයාගත්ත මූලාශ්‍ර නමින් කිව්වොත් සර්වහර්ථ සිද්ධ එහෙම නැත්නම් සිද්ධාර්ථ. ඔකට යා බරපතල මාතෘකාවක් කතා කරන්න හේතුව අපි අයි සිද්ධාර්ථ ගැන කතා කරන්න සමහරු කැමතියි හැබැයි බයයි. කොහොමදත් මං විශ්වාස කරන සහ මං හොයාගත්ත මූලාශ්‍රත් එක ගත්තාම මට හිතෙනවා දුරාජ් මෙහෙම එකක්. දඩබ්බරෙක් කියන වචනේ අපිට එන්නේ කෙනෙක්ගේ අතීත හැසිරීමත් එක්ක පෙර හැසිරීමත් එක්ක යම් කිසි තැනකදී කවුරු හරි කෙනෙක් ඉතාම බරපතල තීන්දුව ගන්නවා නම් ලොකු අවදානමක් තදින් බාර ගන්නවා නම් එයා ඒ බාරගත් අවදානම සහ ගත්ත තීන්දුව නිසා පසුකාලීනව සාර්ථක වුණොත් අපි අර කියන දඩබ්බරෙක් කියලා. අපි කවදාවත් අසාර්ථක මිනිහෙකුට දඩබ්බරෙක් කියන්නේ නැහැ. යම් කෙනෙක් යම් වෙලාවක අවදානම් සහිත තීරණයක් අරගෙන එහෙම නැත්නම් රැඩිකල් තීන්දුවක් අරගෙන එයා අසාර්ථක වුණොත් අපි අර කියන්නේ මෝඩෙක්. අපරාධේ වැරදි තීන්දුවක් ගත්තේ. මෝඩ වැඩක් කරේ. පණ්ඩිත වැඩක් කරේ කියලා අපි ඔහු රිජෙක්ට් කරනවා. නමුත් යමෙක් අර වගේ තීන්දුවක් අරගෙන පස්සේ සාර්ථක වුණොත් අපි යාට පොඩි ටයිටල් එකක් දෙනවා දඩබ්බරෙක් කියලා. එහෙම ගත්තාම මම විශ්වාස කරනවා සිද්ධාර්ථ කියලා කියන්නේ පට්ට දඩබ්බරෙක්. හැබැයි ඒ පට්ට දඩබ්බරයා කියන එක අපේ බෞද්ධ සංස්කෘතිය සහ සාහිත්‍ය ඇතුලේ මතුකලේ නැහැ කියලායි මට දැනෙන්නේ. හේතුව ඒක විවිධ කාරණා තියෙනවා. ඒ විවිධ කාරණා ඔස්සේ මට ඕන ටික හොයලා අරගෙන මම සිද්ධාර්ථ දඩබ්බරයි කියලා ඔප්පු කරන්න මහන්සිලා තියෙනවා. ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියාගෙන ආපු ඩිල්ෂාන් අමුඩින් නවතී. මම පටන් ගත්තේ හිතින් යන අතින් අල්ලා නවත්තන්න බැරි තැනින් නෙවෙයි. සහ මම නතර වෙන්නේ අඹුඩෙන් මුද්දෙමයි. අඹුඩෙන් නතර නොවෙන මම ඉස්සරහට කොහෙද යයිද කියන්න බෑ. නමුත් මම ජනප්‍රියත්වයේ ගියවද රසිකෙක් වෙන්න කැමති නෑ. ඒකක් ඒ නිසා මම දැම්ම අපිව බලන කවුරු හරි කෙනෙක් කියනනම් මම ඕන්ගෙන් ඉල්ලනවා මට ආරාධනා කරන්න එපා. මම මේ අයිසින් තොලියලා දෙන්න මේ වෙලාව පොඩි ට්‍රෙන්ඩ් එකක් හදාගන්න පුළුවන් කියලා. ට්‍රෙන්ඩ් කියනවා හැදෙමින් එනවා. සහයව නැති වෙනවා. ඒ නිසා එහෙම කිව්වා කියලා මගෙන් සින්දු ලියවෙන එකක් නැහැ. මට සින්දුවක් ලියන්න මට පත්තු වෙන්න ඕනේ, මම පිච්චෙන්න ඕන, එහෙම නැත්නම් මට දැනෙන්න ඕන ඒ එක පැත්තකට. නැත්නම් මට වෙනම ලොකු ආතල් එකක් ඉන්න ඕන. ওই දෙක නැතුව මට එහෙම ලියන්න බෑ. හිතින් යන අතින් අල්ලා නවත්තන්න බෑ තමයි මම ලියපු සින්දුව අතර එකපාරම ජනප්‍රියම සින්දුව. හැබැයි ඊට කලින් මම සින්දු ලියලා තියෙනවා. කොටිම කිව්වොත් සංගීත් විජේසූරිය මගේ සින්දු කියලා තියෙනවා. සමිතා මුදුන්කොටුවත් මගේ සින්දුවක් කියලා, මගෙන් සමිතක්වත් දන්නේ නැහැ මගේ සින්දුවක් කියලා තියෙනවා කියලා. එහෙම යම් යම් දේවල් තියෙනවා. මගේ ගීත රචනාවේ මුල්ම යුගය ගත්තොත් එහෙම හිතින් යන අතින් අල්ලා නවත්තන්න බැලිවෙ 2017 ලිවි කියන ගීතයක් බවට පත් වුණේ. මේක මං කලියුගේ කුමාරයාට ලියපු කවියක්. ඊට අවුරුදු 14කට විතර කලින් මම ලියපු සින්දුවක් අයිවෝ ඩෙනිස් මහත්මයාත් ගායනා කරලා තියෙනවා. එහෙම ගත්තාම මම ප්‍රවීණ නැහැ හැබැයි පේන පරණයි. හංස ගීතේ මං දිල්ෂාන් කියන්නේ සංවේදකෙක් නිසා මම පොඩි වෙනස් පැත්තකට යනවා. අපි මෙතෙක් කතා කරන ආපු කරණක් එක්ක රියැලිටි කරණය ගැන දිල්ෂාන්ගේ අවංකම අදහස මේ වෙලාවේ හොඳ මාකට් එකක්. මොකද ලංකාවට රියැලිටි එන්නේ දැන් අවුරුදු 10ක් 15ක් වගේ කාලෙකදී සුපර් ස්ටාර් සංස්කෘතියත් එක්ක එන්නේ. ඒ එනකොට ලෝකයේ රියැලිටි හොඳට පදන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුළේ අපි හඳුනාගත්ත රියැලිටි චරිත තිබුණා. ඒවා මතුවෙන හැටි සහ ඒ වගේදී අර සාමාන්‍ය ෆෝමැට් එක කඩන්න පුළුවන් ගතියක් තිබුණා. ඉතින් ඔය මම හිතන්නේ ඔක දුලාජ් මයින් අහන්න හේතුව මම මේ වෙනකොට රියැලිටියක් ඇතුළේ ඉන්න හින්දා රියැලිටි වල අනිත් ඒවාට වඩා පොඩි නිදහසක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු අතරට යන්න සහ මොකද කෙනෙක්ගේ ඉමෝෂන්ස් මතු කරලා ගන්න, කෙනෙක්ගේ වීක්නෙසස් පෙන්වන්න ඔය හැම දෙයකටම ඉඩ තියෙනවා. ඉතින් AI රියැලිටි වල එන්නේ ඒකකින් තමයි. ඒකනිකට රියැලිටි කියන්නේ වෙන නමක් නෝකිය. එහෙම ගත්තාම මම හිතනවා ලංකාවේ රියැලිටි වලට වැඩි ඉඩක් තියෙනවා. හැබැයි මගේ ටෙලිවිෂන් සහ මාධ්‍ය භාවිතය සහ දැනුම ගත්තාම දැන් අපි ඒක ඉන්නේ අන්තිම ඕවර් කීපේ.
තව අවුරුදු 3කින් 4කින් ලංකාවේ රියැලිටි කරන්න බෑ. ඇති. ඔය රියැලිටි ඇතුලේ මේ ඇත්තටම රියැලිටියක් තියෙනවා. රියැලිටි ඇතුලේ රියැලිටියක් තියෙනවා. නමුත් රියැලිටි ඇතුලේ රියැලිටි නෑ කියන එකත් රියැලිටියක් තමයි. ඒ කියන්නේ රෙකෝඩඩ් ප්‍රෝග්‍රෑම් එකක සියල්ල රියැලිටි නෙවෙයි. හැබැයි ඒකේ භූමිකාව ඇතුලේ යන පිටපත ඇතුලේ රියැලිටියක් විදිහට යන දේවල් ටිකක් කොහෙත් තියෙනවා. නමුත් ඒක ප්‍රෝග්‍රෑම් එකක්. ඒක තමයි රියැලිටිය. ඒකට ඒ රියැලිටි දැනගෙන තමයි අපි රියැලිටි කරන්න ඕන. එහෙම ගත්තාම සියල්ල රියැලිටි නෙමෙයි කිසිම රියැලිටිය. මම නැවතත් මේ ඔබ ජනප්‍රිය මාධ්‍යයක ඉන්න නිසා මම අහනවා මෙන්න මේ ප්‍රශ්නේ. මේ මොහොතේ ලංකාවේ මාධ්‍ය ශාස්ත්‍රය තුල මාධ්‍යකරුවාගේ වගකීම හරියට ඉටු වෙනවා කියලා ඔබ හිතනවා? මාධ්‍යකරුවාගේ වගකීම ඉතල අපි මාධ්‍යකරුවාගේ වගකීම හරියට ඉටු වෙනවද කියන එකට කලින් අපි හිතමුක මාධ්‍යකරුවාගේ වගකීම මොකක්ද කියන එක. මාධ්‍යකරුවාගේ වගකීම වෙන්න ඕනේ ජනතාවට නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම. ඕකනේ මාධ්‍යකරුවා වෙන්නේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම දැනුම්වත් කිරීමක් විය යුතුයි. එතනදී මාධ්‍ය ආයතන මේක හරියට කරනවද කියන එක විතරයි බලන්න තියෙන්නේ. එකම තොරතුරු ගේන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඒකෙදි සමහර වෙලාවට අපි ඉන්නේ මාළුවාගේ පැත්තේ නම් කොහෙන් හරි එන කුස්සෙක් මාළුවාව ඩැහැගෙන යනකොට අපි ඒකට කියනවා නන්නාඳුන කුස්සෙක් ඇවිල්ලා වතුර හිටපු අහිංසක මාළුවා ඩැහැගෙන ගියා කියලා. නමුත් අපි මේ වෙලාවෙ ඉන්නේ උකුස්සගේ පැත්තේ නම් අපි කියනවා දියේ ගිලි මීයන්ට අත්‍යවශ්‍යන මාළුවෙක් උකුස්සක විසින් බේරාගත් අති සංවේදී අවස්ථාවක් කියලා. ඒතකොට ප්‍රවෘත්ති එනවා එළියට. හැබැයි මූඩ් එක සහ ටෝන් එක වෙනස්. එතකොට මාධ්‍යකරුවාගේ වගකීම කොහොමද? ඩියුටිය සිද්ධ වෙනවා. ඒකට එක එක්කෙනාගේ කෝණයන් සහ මානයන් ඇවිල්ලා තියෙන. එක එක නාලිකාවලට එක එක න්‍යාය පත්‍ර තියෙනවා. ඉතින් ඇත්තම කතන්දරේ දැන් සරල උදාහරණයක් ගමු තුලාජ. මේ වෙලාවේ අපිට ඕන ආණ්ඩුවේ හොදක් අහන්න නම් අපි ITN හරි රූප එහෙම නැත්නම් රූපවාහිනිය බලන්න ඕන. මේ වෙලාවේ අපිට ඕන ආණ්ඩුවට හොඳට සබ්බෝධන එකක් බලන්න නම් මම කියලා මම හිතන්නේ අපි දෙරණ හරි හිරු හරි බලන එක හොඳයි නැත්නම් සිරස බලන එකත් හොඳයි. ඒතකොට අපි දන්නවා දැන් මට ඕන දේ තමයි මම බලන්නේ. මට මේ වෙලාවේ ඕනේ ආණ්ඩුව හොඳක් අහන්න මම බලන්න මේක. මට ඕනේ මේ වෙලාවේ ආණ්ඩුව බණිනවා බැනුම් අහනවා බලන්න මම බලන්න ඕනේ මේක. එතකොට මාධ්‍ය භූමිකාව ඇතුලේ මාධ්‍ය හැසිරෙන්නේ මාධ්‍යට ඕන විදිහට. මාධ්‍ය තොරතුරක් දෙනවා. ඒ තොරතුරු තමයි කැමති විදිහට ගන්න ඕනේ. මාළුවා ඩැහැගත්තද මාළුවා බේරගත්තද ඒක තීරණය කරන්න වෙන්නේ අපිට. මාධ්‍ය කරන්නේ තොරතුරක් දෙන එක පමණයි. ඔබ නීතිඥයෙක් මම අහනවා මේ ලංකාවේ නීතිය අන්දයිද නැත්නම් ලංකාවේ නීතිය අපිව අන්දනවා? නීතිය අන්ද නැහැ. නීතිය හැම විටම සමාජයේ ඉස්සරහින් ගමන් කරන්න ඕනේ. මම සමහර ආයතනවල නීතිය උගන්වනවා දේශකෙක් විදිහට. නීතිය අන්ද නැහැ. ඔය අපි නීතිය අන්දයිද කියන වචනේ අපි අහන්න එක හේතුවක් තමයි අර යුක්තියේ කන්‍යාවගේ ඇස් බැඳලා තියෙන එක. අපි එතනින් ඇය අන්දයි කියලා හිතනවා. නමුත් නීතියේ කන්‍යාවගේ ඇස් බැඳලා තියෙන හේතුව තමයි ඇය කිසි විටකත් රූපයක් බලන්නේ නැහැ කියන අදහස අපි දෙන්නේ. හේතුව යමක් දිහා බැලුවොත් පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම ඒ දෙස නොබලා ඇය ඇගේ අතේ තියෙන තරාදිය මත ඒ මත පැටවෙන සාක්ෂි වලින් තමයි ඇය තීරණය කරන්නේ මොකක් තීත්‍ය කියන එක. එහි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක අපිට ඕන තරම් තේරෙනවා. මේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ ඕන තැනක එහෙම අඩුපාඩු තාක්ෂණික අඩුපාඩු තියෙන්න පුළුවන්. නීතිය අන්ද නැහැ. නමුත් නීතියේ භාවිතයේ සමහර තැන්වල ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් ඕක හරි ලස්සනට මේ නීති ආධිපත්‍ය කියලා සංකල්පයක් 1900 බර ගණන්වල 900ක් නෙමෙයි සෝරි ඊට බර ගණන්වල මහාචාර්ය ඒ.වී. ඩයිසි කියපු වෙලාවේ ඕක විවේචනය කරපු සමහරු කියලා තියෙනවා. නීති ආධිපත්‍ය කියලා සංකල්පයක් ලෝකේ නැහැ කියලා. අපි එහෙම කිව්වට ඒකට ඔවුන් කියපු උදාහරණේ තමයි නීතිය සැමට සමානයි යනු සුපිරි ආපනශාලා සැමට විවෘත කිරීමක් හා සමානයි කියන එක. අදටත් කිසිම සුපිරි ආපනශාලාවක ගහලා නැහැ දුප්පතෙකුට එන්න බෑ කියලා. හැබැයි දුප්පත් මිනිහෙක් කවදාවත් සුපිරි ආපනශාලාවකට යන්නේ නැහැ. එතකොට නීතිය සැමට සමානයි තමයි. නමුත් අද මූලික අයිතිවාසිකමක් කඩ වුණොත් නීති ඉස්සරහට යන්න වෙන්නේ නීතියේ පිළිසරණ පතන්න පුළුවන් නීතිඥවර එක්ක අල්ලා ගන්න පුළුවන් ඒ හැකියාව තියෙන කෙනෙක් විතරයි. ඔබ විශ්වාස කරනවද ලංකාවේ මූලික අයිතිවාසිකම් නඩු වැටිලා තියෙනවා? ලංකාවේ මූලික අයිතිවාසිකම් කරනු සියලු දෙනා තමන්ගේ අයිතිවාසිකම් කරනවා කියලා නඩු දැම්ම කියලා. එහෙම වෙලා නැහැ. ඒ නිසා නීතිය හරියට මකුළු දැලක් වගේ. කඩාගෙන යන්න පුළුවන් කෙනා කඩාගෙන යනවා. රිංගලා යන්න පුළුවන් කෙනා රිංගලා යනවා. ඔය දෙකක්ම කරන්න බැරි කෙනා ඔය මකුළු දැලේ පැටලෙනවා.
එම ගත්තාම නීති අන්ද නෑ භාවිතය ප්‍රශ්නතියෙන. මං පොඩ්ඩක් මේ වෙලා වෙන පැත්තකට නවා තවත් මාධ්‍යයෙන් ඔබට. මෙතෙක් එවුණු ජීවිත කාලය තුළ හදවතේ ඉහළම උසාවියට නැගපු වේදනාකාරී අත්දැකීම් මොනවද කියලා? මං මංගන ආපස්සට හැරලා බලනකොට ඒ වේදනාවට දැනුණු වෙලාවේ මට ඒක වේදනාවක් කියලා දැනලා නැහැ. නමුත් පසු කාලීනව කල්පනා කරනකොට මට හිතෙනවා මම ලොකු වේදනාවක් විඳලා තියෙනවා කියලා. මට හිතෙන්නේ ජීවිතේ මට වෙච්ච ලොකුම සාධාරණය මගේ පියාගේ මරණය. මගේ පියා දකුණේ ත්‍රස්තවාදී විසින් මරා දමනකොට මට වයස අවුරුදු 6යි. එතෙන් පටන් මං ගොඩනගින්නේ ලංකාවේ දේශපාලනයේ කාගේ හොරු ඌමනාවක අනිසි ප්‍රතිඵලයක්, ගොදුරක ප්‍රතිඵලයක් හැටියට. මම වැඩෙන්නේ තාත්තෙක් නැතුව. එතකොට දැන් අදටත් දැන් මට පැටවු දෙන්නෙක් ඉන්නවා. හැබැයි උන්ගේ ඉස්සරහා තාත්තෙක් විතර හැසිරෙනකොට දුලත් මම කල්පනා කරනවා මේ මං කාවද කොපි කරන්න කියලා. හේතුව මට මගේ තාත්තගේ හැසිරීමක් මම දන්නේ. එතකොට මං එහෙම මට පූර්වානුමානයක් නැහැ තාත්තා මෙහෙම වෙන්න ඕනේ කියලා. එතකොට අපේ ගෙදර හරි ස්වභාවික තාත්තෙක් ඉදිරිය තමයි මං හැසිරෙන්නේ. එහෙම ගත්තාම මගේ පොඩි උන් දැන් හැසිරෙන විදිහ දැක්කහම මං කල්පනා කරනවා යකෝ මට මේ වයසේ තාත්තෙක් හිටියේ නෑ නේද කියන එක. මං හිතනවා මට ජීවිතේ වැඩිපුර රිදෙන්න නැති තැන එතන කියන එක මේ ලොකු සමාජ කීවීම ඇතුලේ. ඊට අමතරව ඔබ හැවුත් එහෙම ජීවිතේ වැඩිපුරම රිදුම තැන මොනවද කියලා වෙන කියන්න තැනක් නෑ. කෙලින්ම ප්‍රේමේ තමයි. අපි කාටත් දිනසන්නේ මේ අවබෝධ යෝජන චෝදනා වගේ දේවල් කාලෙන් කාලට මතුවෙන අඩු වැඩි වශයෙන්. ඔයාට ලැබුණු එහෙම කාරණා ගැන ඔයාට මතකයේ තියෙන අත්දැකීම් කිහිපයක් අපි බෙදාගත්තා. අවබෝධ සහ යම් යම් බලපෑම් එල්ල වෙන තැන් තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් මම මුලින්ම වෙනසවර සරණ පටන් ගත්ත කාලේ ඒකට මුල් කාලිනෝ තද විවේචනාවක්. ඇයි මේ තොප්පි දාන්නේ, ඇයි මේ උඩ බොත්ත මරින්නේ, ඇයි මාලයක් දාන්නේ? සමහර මගෙන් කෙලින්ම අහලා තිබුණා මේ ඉගෙන ගත්ත මනුස්සෙක් නේද කියන එක. يعني ඉගෙන ගත්ත මනුස්සෙක් කියන්නේ මම කැම්පස් එකෙම ගිහින් තිබුණා නේද? ඒකට ඒවත් එකතු කරගෙන යහුවේ මගේ නීතිඥ වෘත්තියත් ගාවගෙන. නමුත් මම එතකොට මේ දේවල් කල්පනා කරලා මම ඒකේ ගන්න ඕන දේවල් ගත්තා. නොගත්තු දේවල් බැහැර කරා. පස්සේ කාලේ වෙනකොට මම ඒ කරපු දේ ඒක බොහෝ දෙනෙක් පිළිගත්තා. එතකොට අවවාද සහ බලපෑම් වගේ දේවල් මත ඕනෑවට වඩා යපෙන්න ඕනේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඊට පස්සේ රියැලිටි වැඩසටහන් වලට ආපුවම සමහරව මට කිව්වේ ඔයා මාරෝව කිව්වා. ඒ ජජ් පැනල් එකත් එක්ක කතා කරන විදිහ එක හරි මැච් වෙන්නේ නැහැ කිව්වා ප්‍රෝග්‍රෑම් එකට. ඒක වැරදි ආදර්ශයක් වා සීමාවෙන් එහාට යනවා. එතකොට නමුත් මම නිෂ්පාදක ගුරුත් එක්ක කතා කරලා අධ්‍යක්ෂකත් එක්ක කතා කරලා ඒක පොඩ්ඩක් කරගෙන ගියා බලන්න. පස්සේ වෙනකොට ඒක දැන් හොඳ පැත්තට හැරලා තියෙනවා. ඔයා මාරයි අයියේ, ඔයා හරි හිතවන මනුස්සයා වගේ වදන් මට කියන එක එච්චර හිතවන්නත් නෑ එහෙම බලපුවාම. ඒ කියන්නේ දැන් ඒක අනිත් පැත්ත හැරෙනවා. එහෙම ගත්තාම මම විශ්වාස කරන්නේ මට හිතෙනවා දුලාජ් අපිට එන විවේචන විචාර මොනවා ආවත් ඒකෙදී අපි කල්පනාකාරී වෙන්න ඕන. විචාරය මොකද්ද, විකාරය මොකද්ද කියන එක තේරුම් ගන්න. විචාරය බාර අරගෙන විකාරය අයින් කරපුවාම අපිට අපේ ගමන යන්න පුළුවන්. හැබැයි එතනදී මම සමහර තැන්වල හරි ආදරෙන් මතක් කරන චරිත ඉන්නවා. ඒ අතරින් මගේ මාධ්‍ය ජීවිතයේ මම වීරයෙක් විදිහට සලකනවා ජැක්සන් ඇන්තනි මහත්මයාව. ඒ මහත්මයාට මම එහෙම කියන්න හේතුව තමයි මම මෙතන මහත්මයෙක් විතර මම ජැක්සන් අයියා කියලා හම්බුනාම කතා කරන්නේ ඒ ආදරේ වැඩිකමට. මට මතකයි මම එක දවසක් වෙනස වැඩසටහන ඉවර කරලා රෑ 12ට ගෙදර යනකොට 12 මාට විතර මට මැසේජ් එකක් එනවා මගේ ජංගම දුරකථනයට. ඔබ මට මගේ සහෝදරයෙක් නෙවෙයි, ඔබ මට මගේ දරුවෙක්. මට වඩා එක දවසක් හරි ඔබ මේ රටේ ජීවත් වෙන්න ඕන. යටින් තිබුණ ජැක්සන් ඇන්තනි කියලා. දැන් මම මාර තැති ගන්න මට ලැබුණා මේ මොකද්ද මේ මට උනේ කියන එක. ඒ කියන්නේ ඒ වගේ මිනිස්සෙක් මට එහෙම මැසේජ් එකක් කියවන්නේ. දැන් මං දැන් කතා කරනවද, හෙට උදේට කතා කරනවද? මං ඔහොම කල්පනා කරේ. එහෙම කල්පනා කරලා ඉවරලා දැන් බහුදා ඉද මට කෝල් එකක් ගන්නෙ. එතකොට මං කල්පනා කරේ ඒ එදා මේ අවුරුදු ගානකට කලින් අවුරුදු 6කට 7කට කලින් වගේ ඒ ලැබුණු වචනකින් ලැබුණු හයිය පසු කාලිනු මාව මාර විදිහට ශක්තිමත් කරලා තියෙනවා ඉස්සරහට යන්න. ඉතින් ඒක හරි වටිනවා. එතකොට එහෙම තව කෙනෙකුට අත දෙන එක, තව කෙනෙකුට හයියක් වෙන එක මිනිසුන්ගේ බොහොම පිරිපුන් ගතිගුණයක්. එහෙම මිනිස්සු පහළ පරම්පරාව උල්ට අරගෙන යනවා. එතකොට එවැනි අයගේ අවවාදයක් එහෙම නැත්නම් එවැනි අයව කියවීමක් කරන එක මම හිතන්නේ අපිට හොඳයි. අපේ ගමන ටිකක් සාර්ථකව ඉස්සරහට අරන් යන්න. ඒ හැරුණකොට අවවාද සහ අනිකුත් දේවල් මත සම්පූර්ණයෙන් මේ යැපෙන එක නම් එච්චරම අවශ්‍ය නැහැ. තමන්ට තමන් පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕනේ මොකද්ද කරන්න කියන්නේ. අපි පොඩ්ඩක් මාතෘකාවෙන් පිටපයින් මම කැම්පේන් ඩිසයිනයෙන් දැනගන්න මේ ලංකාවේ මේ මොහොතේ දේශපාලනය ගැන ඩිසයින් කියවීම.
ලංකාවේ මේ මොහොතේ දේශපාලනය සම්බන්ධයෙන් මගේ කියවීම මීට අවුරුදු ගානකට කලින් බටහිර චින්තකයෙකු කියවීමට බොහොම සමානයි. මාරුකලියුත්තේ ආණ්ඩුවනම මාරුකලියුත්තේ ජනතාවයි කියන එක තමයි මගේ දේශපාලන කියවීම හේතුව. ඉතාම ගෝත්‍රික හැසිරීමක් අපේ රටේ මහජනතාව පෙන්නුම් කරනවා. අපි මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය න්‍යායන් කතා කරත් ඡන්දයකට ගිට්ටෙනකොට අපි පරම්පරාවෙම UNP පරම්පරාවෙම ශ්‍රී ලංකා කියන තැන අපි ඉන්නේ. ඒතොර අපේ දේශපාලන කියවීම හරි ප්‍රාථමිකයි. එහි ප්‍රතිඵල තමයි දැන් අපි මේ වෙනකොට භුක්ති විඳින්මින් ඉන්නේ. අපිට සාමාන්‍යයෙන් අපේ දේශපාලනය ඇතුලේ මගේ දේශපාලනේ මම විශ්වාස කරන දේශපාලනය ඇතුලේ අපි කියන්නේ රට ජාති ආගම මේවා තමයි අපි බේරගන්න ඕන කියන එක. මම ඒක නිකඟයි. හැබැයි රටයි ජාතියයි ආගමයි තුනම අංක එකට තියලා බේරගන්න බෑ. ඒක වැරදි කියවීමක්. ඉස්සෙල්ලා බේරගන්න ඕනේ රට. ඉස්සෙල්ලා රට බේරගන්නකොට ඒ රට ඇතුළේ ඉන්න සියලු ජාතීන් බේරගන්න ඕන. ඊට පස්සේ ජාතිය බේරගන්න ඕනේ තමන්ගේ ජාතිය. ඊට පස්සේ තමන්ගේ ආගම බේරගන්න ඕන. නමුත් දැන් අපි කරන්නේ මොකද්ද? අපි සමහර තැනක ජාතිය බේරගන්න කියලා අපි විනාශ කරන්නේ රට. අපි සිංහල ජාතිය බේරගන්න කියලා සිංහලය සරණ කරලා දෙමළ ජාතිය බේරගන්න දෙමළ මිනිහ සරණ කරොත් අපිට නැති වෙන්නේ රට. අවුරුදු ගාණක් නැති වෙන්නේ රට. එතකොට රට බේරගන්න නම් ඉස්සෙල්ලා පොදුවේ සියලු දෙනා එක තැනකට එන්න ඕන. මේ වෙලාවේ අපේ රට එහෙම එකක් නැහැ. අපි අපේ කියන්නේ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා අපේ දේශපාලකයන් ඉතාම සරුවට ඒ වෛරී මිස බීජ වපුරනවා උතුරෙත් දකුණෙත්. එහෙම වැපිරීමේ ප්‍රතිඵල තියෙනවා. එතකොට අපේ සමහර හාමුදුරුවෝ ආගම බේරා ගැනීම සම්බන්ධයෙන් ඉතාම වෛරී දේශපාලනයන් පතුරනවා. මං විශ්වාස කරන්නේ මිනි මරලා බුද්ධඝම බේරගන්න පුළුවන් කියලා කවදාවත්. එහෙම මිනි මරලා බේරගත්තොත් අවසානයේදී අපිට ලැබෙන දෙයක් නැහැ. මම ලස්සන පෝස්ට් එකක් දැක්කා දුලා ජේකාලි වේ අර මේ රෝහින්යා වරුන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේලා ගිනියාවේ කතේ තියාගෙන ඉද්දි ඒක ටයිටල් කරලා තිබුණේ බුදුන් මරා දැමීමෙන් පසු කියලා. ඒ කියන්නේ තුවක්කුවක් අතට අරගෙන හාමුදුරුවෝ කෙනෙක් කොහොමද බුද්ධඝම බේරගන්නේ? එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතොර එක පැත්තකින් අපේ දේශපාලනේ හරි ඕලාරිකයි ගෝත්‍රිකයි. ඒ නිසා මේක මහජනතාව තේරුම් ගන්න ඕන. අනිත් පැත්තෙන් අපි කතා කරොත් එහෙම අපි ගමුක ලංකාවේ සමාජවාදී කියන තැන. ඒ කියන්නේ මේ පීඩිත පන්ති වෙනුවෙන් කතා කරන දේශපාලන න්‍යායනේ. දැන් දුලාජ් ඕනම කෙනෙක් අපි සමාජවාදී කියලා කිව්වට රුසියාවේ සිද්ධ වෙච්ච සමාජවාදී කල්පනා කරන්න. එතකොට කාල් මාක්ස් විශ්වාස කරපු සමාජවාදය කල්පනා කරන්න. අපි මේකේ අර දෛනික භෞතිකවාදය ඔය අපෝහක භෞතිකවාදය වගේ වගේ කිව්වේ පහළ පන්තිය විසින් ඉහළ පන්තිර ගහන්න ඕන කියලා. එහෙම ගහලා තමයි මේ සමාජය සමාන සමාජයක් නිර්මාණය කරන්න. ඔය විප්ලවය ඔහොමයි පටන් ගන්න. මට කියන්න ඔබේ දැනුම හැටියට හෝ ඔබ කියපු තැනක් හැටියට ඔය 70 ගණන් වල 80 ගණන් වල අපේ රටේ විච්ච කැරලි හෝ විප්ලවයන් මොනවා හරි පහළ පන්තිය විසින් කොයි වෙලාවෙද ඉහළ පන්තියට ගහන්නේ? හැම තිස්සෙම අපේ රටේ සමාජවාදීකින් රාමු ඇතුලේ පහළ පන්තිය ගහුවේ පහළ පන්තියටමයි. තමන්ගේ පන්තියටම ගහලා සමාජවාදයක් හදන්න බෑ. එහෙම හදනවා නම් ගහන්න ඕනේ ඉහළ පන්තියට. හැබැයි අපි හැමදාම ගහුවේ අපේ පන්තියට. මූණ වහගෙන ඇවිල්ලා රැට එළියට ඇදලා අරගෙන උඹ මේ ආණ්ඩුවට ඔත්තු දෙනවා නේද කියලා වෙඩි තියලා මැරුවේ සාමාන්‍ය මිනිහෙක්. ඒ වගේම පොලිසියෙන් ඇවිල්ලා ආමිකෙන් ඇවිල්ලා වදකාගාරයට අරන් ගිහිල්ලා ඔබ JVP කරනවා නේද කියලා මැරුවේ මෙරටේ සාමාන්‍ය මිනිහෙක්. ඒතකොට මේ දෙගොල්ලම මැරුවේ එකම පන්තිය. අපේ රටේ හොඳට පැලවෙන්නේ දේශපාලන විස බීජ. විස හොඳ බීජ නෙමෙයි. ඒ නිසා මහජනතාව මීට වඩා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕන. දේශපාලඥයින් නම් මේ රට ගොඩ දාන්න මහන්සි වෙන්නේ නැහැ. මගේ දේශපාලනය එකයි. මම ඒ නිසා උත්සාහ කරනවා මගේ පැත්තෙන් මට යමෙක් හම්බුනොත් මම එයාත් එක්ක මගේ පුද්ගලික මතවාදය ප්‍රකාශ කරන්න. මට එතනදී හිටගන්න දේශපාලන පක්ෂයක් නැහැ මේක මරු කියලා. දිල්ෂාන් ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට ගහපු රුහිත හතර සහ එතනින් මතුවුණු දිල්ෂාන් පතිරත්න කියන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා කොහොමද? දිල්ෂාන් පතිරත්න කියන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට රුහිත හතර කියලා ගැහුවේ වල්වාසියක් නෙමෙයි. හොඳට හොයලා බලලා තමයි ඒගොල්ලෝ ඇද්දේ. නමුත් රුහිත හතර මගේ පළවෙනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂනේ. ඔබ අහනවා නම් කෝයි අධ්‍යක්ෂකරයා කියලා මට කියන්නේ ඔහු මරුණා කියන එක තමයි. හේතුව දිල්ෂාන් පතිරත්නට ලංකාවේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වීමට ලංකාවේ ජනමාධ්‍ය වල ඉඩක් ලැබුණේ නැහැ. හේතුව මගේ ටෙලි නාට්‍ය ප්‍රධාන චරිත රඟපෑවේ ජයලත් මනෝරත්න, ධර්මප්‍රිය ඩයස් ඒ වගේ බොහොම ප්‍රබල චරිත. මම අදටත් බොහොම විශ්වාසයෙන් කියනවා ඒවා හොඳ මට්ටමක නිර්මාණ කියලා. ඒ කියන්නේ මගේ මට්ටමින් සහ මගේ හැටියට ලංකාවේ සමහර මාධ්‍ය ඇතුළත මගේ ටෙලි නාට්‍ය රිජෙක්ට් කරා. ඔවුන් කිව්වේ මේක සමාජයට ගැළපෙන්නේ නැහැ කියන එක. එතකොට
මට අහන් ප්‍රශ්නයක් නෑ බණ කතාවක්ද පෙන්න්න ගෙනෙ මට තේරෙන්නේ නෑ. තවත් සමහර මාධ්‍ය ඇතන ඉඩත්තර ලස්සන කතා කිව මට සමහරු කිව්වා මේක පාස් නමුත් අපි පෙන්න්න විදිහක් නෑ හේතු අය කතාව එපිසෝඩ් 35යි අපි මිනිසු තියාගන්න අඩුම එපිසෝඩ් 100ක්වත් යනවා කියලා. එතකොට ලංකාවේ නාට්‍ය තීරණය කරන්නේ එපිසෝඩ්ස් ගානද? එහෙමනම් මට ජයන්ත චන්දසිරි මහත්මයා ගැන කිව්වා විදහාමිනී එපිසෝඩ් 12යි දඩුබස්නාමානී එපිසෝඩ් 18යි කියලා. අද ලංකාවේ මාධ්‍ය ආයතනයකට දඩුබස්නාමානීයි විදහාමිනී ගෙනාවොත් ඒ කියන්නේ රිජෙක්ට් වෙනවා එපිසෝඩ්ස් මදි. ඒතර මම ඒ අර්ථයෙන් ගත්තාම පිටෙල් නාට්‍ය සම්බන්ධයෙන් ඒ තෝරා ගැනීම සම්බන්ධයෙන් මට තියෙන්නේ හරි අමුතු කතාවක්. ඔය ඔක්කොමත් හරි. ඊට පස්සේ එක්තරා ආයතනයක සභාපති වරේක් හෝවරියක් අපි එහෙම කියමු. මට හරි ලස්සන කතාවක් කිව්වා. ඔයාගේ නාට්‍ය පාස්. හැබැයි මේ වෙලාවේ අපි චැනල් එක තියෙන තරම් හොඳ තැනක නෙමෙයි. අපිට චැනල් එක උස්ස ගන්න ඕන. ඒ නිසා අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා. අපේ චැනල් එකේ බෙල් දෙන්නේ ලංකාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ට විතරයි කියලා. එතකොට මට ඒ යෝජනාව කරපු අයගෙන් අහන්න තියෙන්නේ ඔය ප්‍රවීණ කියන අධ්‍යක්ෂවරුන්ට තමන්ගේම කියලා මුල් නිර්මාණයක් තිබෙන්නේ නැද්ද? එතකොට කවුරු හරි නිර්මාණකරුවෙකුගේ පළමු නිර්මාණය ඔහු ප්‍රවීණ නැහැ කියන එක මත නවත්තනවා නම් ඊට පස්සේ කොහොමද ඔහු ප්‍රවීණෙක් බවට පත් වෙන්නේ? මට මතක් වෙනවා ඕකට හරි ලස්සන කතන්දරයක් තිබුණා මේ හිට්ලර් සම්බන්ධයෙන් ලියපු ආටිකල් එකක මෙන්න මෙහෙම තිබුණා. හිට්ලර්ට චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි ඔහු මාර චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි. නමුත් කවුරුවත් මේ මාර නොවන එහෙම නැත්නම් ප්‍රවීණ නොවන අයට එහෙම ඉඩක් හදලා දෙන්නේ නැහැ. ඒ නිසා හිට්ලර්ට චිත්‍ර අඳින්න තියෙන කුසලතාවය වැඩි කරලා දෙන්න කවුරුවත් උත්සාහ කළේ නැහැ. ඒ නිසා හිට්ලර් එතනින් එහාට මේ චිත්‍ර ශිල්පියෙක් වෙන්නේ නැහැ. ඔහු යන්නේ වෙන තැනකට. ඒක ලියපු රචකයා අවසානයේදී කියලා තිබුණා මේ සමාජයේ ඉඩ දෙන්නේ මල් වලට මිස පොහොට්ටු වලට නෙමෙයි. ඒ නිසා කවදා හරි දවසක මේ සමාජයේ පිපෙන්නට සූදානම් පොහොට්ටු වලට ඉඩ දෙන්න ඕන. එතකොට තමයි ඊව දවසක මල් බවට පත් වෙන්නේ. මල්ම විතරක් ප්‍රාර්ථනා කළොත් පොහොට්ටු නිකම්ම මැරිලා යනවා. එවැනි තැනකදී තවදුරටත් මගේ හිතේ අදහසක් නෑ තවත් නිර්මාණයක් කරන්න. නිර්මාණයක් කරලා මම කොහොමද චැනල් එකකට දෙන්නේ? චැනල් වල තියෙනනේ වෙන ඒගොල්ලෝ හදාගත්ත මේ රීතිමාලාව. ඒ නිසා මම උත්සාහ කරනවා කවුරු හරි චැනල් එකක් මේ වෙලාවට මාව තේරුම් ගත්තොත් මම ඒ චැනල් එකත් එක්ක වැඩ කරන්න. එහෙම නොවෙන්න ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ඇතුලේ එහෙම ඉස්සරහට යන්න මට ලොකු බලාපොරොත්තුවක් හෝ ආසාවක් නැහැ. ඒක රුධිර හතරත් එක්කම ඉවරයි. දැන් ඉතින් පහුගිය කාලේ ඔය සීමාවට ඔබෙන්ගේ ඔය සහෝදරයා භූමියෝ ඒ වගේ නාට්‍ය ආවනේ. ඉතින් ඇයි ඩීසාන්ගේ රුධිර හතරට ඉඩක් ලැබෙන්නේ නැද්ද ඒ චැනල් එකේ? හොඳටම ඉන්නේ ඒ චැනල් එකේ. හොඳටම අහන්නකෝ ලක්මාල්ගෙන් කූමියෝ කොහොමද දාගත්තේ කියන එක. මම හිතන්නේ ලක්මාල් ජීවිතේ නැති කරගන්න ඔන්න මෙන්න මට්ටමකට ඉන්නේ ඇත්තේ. ඒ කියන්නේ මම දන්නව මට ඒ කියලා තියෙනවා. ඒ කියන්නේ කූමියෝ නාට්‍යයේ කොයිතරම් අසාධාරණකම් වුණාද කොයිතරම් කැපුණාද කූමියෝ නාට්‍ය බලන්නේවත් නැතුව ඇවිල්ලා චැනල් එකේ ගේට්වෙන් කියලා යන්න කියලා කී දෙනෙක් ලක්මාල්ට කිව්වද කියලා තුලා ජහොත් මේ ලකා කියයි විස්තරේ. ඉතින් ඒක තමයි ඉතින් ඇත්ත කතන්දරේ. ඉතින් හරි මම තව ටිකක් මැඩ වෙන ලෑස්ති කවදාවත් තමයි දවසක සමාජයට මටත් තනක් එයි. එදාට මීට වඩා රහට මට මේ කතා කරන්න පුළුවන්. මම අවසාන වශයෙන් දීශාන් පදිරත්නගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න කැමතියි. දීශාන් පදිරත්න මේ ලංකාවේ ජනප්‍රිය වෙන්නේ නිවේදකෙක් විදිහට. මොකද ඔබේ නිර්මාණ ශාස්ත්‍රයේ මතුවෙන්නේ මේ මෑත කාලේ. දිල්ෂාන් වැඩියෙන්ම දිල්ෂාන් තුල ඉන්න කාටද කැමති? මන් තුල ඉන්න හැම එකටම මම කැමතියි. ඒ කියන්නේ මගේ මට වටිනාකමක් ලැබෙනවා නම් ඒ හැමෝටම මම කැමතියි. ඒතකොට ඒ සියලු දෙනා මගේ වාසියට පවත්වාගෙන යන්න මම උත්සාහ කරනවා. ඒක සංවිධායකයාද එහෙම නැත්නම් ලේකකයාද අර කවදාවත් එළියට ආපු නැති අධ්‍යක්ෂවරයාද ඒ ඕන එකක් මම ඒ හැම දෙයකටම කැමති මගේ පැත්තෙන් ඉස්සරහට යන්න තුලාච. නමුත් මම දැන් යම් ප්‍රමාණයකට අකමැතිවලුත් තියෙනවා. මම තවදුරටත් නිවේදකෙක් කියන ලේබල් එක ගහගන්න කැමති නැහැ. අනවුන්සර් කියන වචනයට මම කැමති නැහැ. මම කැමති නැහැ කියන්නේ වචනේ මම අවතක්සේරු කරනවා නෙමෙයි. ඒ කියන්නේ මම හිතනවා මේ රාමුව ඇතුලේ මම දැන් කාලයක් ජීවත් වුණා. ඉතින් මට තවත් කාලයක් එතනම ඉඳලා කියලා වැඩක් නැහැ. මම කැමති දැන් එතනින් එහාට ගිය යමක් කරන්න. සංවිධායකයා කියන භූමිකාවට කැමති. ලේඛකයා කියන භූමිකාවටත් කැමති. ඒ වගේදී මං ජීවිතයේ ප්‍රිය කරන දේවල් ටිකක් තියෙනවා. ඒ ප්‍රිය කරන දේවල්
මට ඔබට කෙලිම කියන්න පුළුවන් කියන්නේ කියන්නේ මම ප්‍රිය කරන දේවල් ගත්තොත් සමහර රසයන් වලට මම හරි ප්‍රියයි. ඉතින් මේ රසයන් වලට මම ප්‍රිය වෙන්නම හේතුව මේ රසයන් මට අඩු නිසා වෙන්න ඇති. එතකොට ඉතින් මේ මම ප්‍රිය කරන රසත් එක්ක මට ජීවත් වෙන්න ඉඩ තියෙනවා නම් මා තුළ ඉන්න පුද්ගලයා කවුරුණත් කමක් නැහැ. මේ කිසිම දෙයක් නැති වෙනම කෙනෙක් වුණත් කමක් නැහැ. මං ආසයි මේ විදිහට ජීවත් වෙන්න. එහෙනම් නැවතත් දවසක හමු වීම බලාපොරොත්තු වෙතු අපි. දිල්ෂාන් පතිරත්න කියන විස්මිත සැබෑ වෙනස ඉදිරියේදී අත්දකිමු. ජය වේවා.